සුබභ දවසක් කාදනයදයපුතේ මං අද සෝදානං වෙන්නේ හෙන්ද්‍රී ස්ටීල් ෝල් කටතුමා පිළිබඳව ඔොයා ලට කියල දෙන්න. හෙන්දරි ස්ටීල් ඕෝල් කටත්තුමා ඇමරිකානු හමුදා නිලධාරීක් එවගේම මාධ්‍යවේදයක්. පරම විඤ්ඥානාාර්ථ සමිතියේ පළමු සභහපතිවරයා. එද්දා සටසි තිස් දෙකේ අගෝස්තු දෙක තමයි ඔොහු උපතලබන්නේ. එදදාස් නමසය හතේ ඉවාරිද්දා හත්තෙ නිද. ඔහු මෙලොවිින් සමුගන්නවා. ඕල්කටතුමා යුරෝපීය සම්භාවයක් සහිත පලම සුප්‍රසිද්ධ ඇමරිකානෝ බවට පත්ත ෙනවා. පරම විඤ්ඥානාර්ථ බෞද්ධ සමිතිය පිට්ටි ැතුළු ඕල්කටතුමාගේ ආරම්භක කටයුතුවලට පරිවර්ථක අවසයෙන් පමණක් නොව හැකි සෑ මාකාරයකින්ම තරුණ ධර්මපාලතුමා සහයෝගේ ලබාදී තිබෙනවා. ඔගේ පසුකාලින ක්‍රියාවන් බුදුදහම අධ්‍යයනය. ොනරුදයක් නිර්මාණය කරනවා. බුදු්දහම අර්ථ නිරෝපනයට දැරුුවෝගේ උත්හය නිසා. ඕහ! බුද්ධහම වෙනුවෙන් සවවිසල් මෙහයක්කරව පුද්ගලෙක් දිහට හඳුන්න්නනාදනට පුළවා. ඕල්කටතුම සමත්ෙනවා ශ්‍රී ලංකාව බුදු්දහමට ප්‍රධාන පුනර්ජීවනයක් එක් කරන්නට. ඔහ තවමත් මෙම ප්‍රාත්ඥයන් සඳහා ශ්‍රී ලංකාව තුළ ගෞරවාදරයට පාත්‍ර වෙනවා ඕල්කට් අපේ ස්වාදය නත්වේ හා වර්තමාන ආගමික ජාතික හා සංස්කෘතික පුනර්ජීවනේ. පුரோගාමි වීරේක්ക്ക දිහට අඳා දෙෙන්න්නට ොවා.